ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ස්වයං සංගණනය බලමු ළමයි සංගණනය කියන්නේ මොකද්ද මෙන්න මේකයි මම ඉස්සර එක මොකද්ද සංගණනය කියන්නේ කියලා පැහැදිලි කරන්නම් අපි මේ කාබන් හඳුන්වනවා කාබොනිල් කාබන් නේ මේක කියන්නේ මොකද්ද කාබොනිල් කාබන් ඊට යාබද කාබන් අපි හඳුන්වනවා ඇල්ෆා කාබන් ඒ ඇල්ෆා කාබන්ට සම්බන්ධ වෙච්ච හයිඩ්‍රජන් අපි හඳුන්වන්නේ ඇල්ෆා හයිඩ්‍රජන් මේ ඇල්ෆා හයිඩ්‍රජන් ද තියෙනව ළමයි සුළු ආම්ලිකතාවය ඒක ලැබෙන හැටි කියන්නම් මේ CO කාණ්ඩේ බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන මේ ඔක්සිජන් විසින් මොකද කරන්නේ මේ පැත්තට අදිනව ළමයි ඔක්සිජන්ගේ විද්‍යුත්තා වැඩි නිසා මේ බන්ධන තියෙන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් දෙසට ඇදෙනවා එතකොට මේ යාබද කාබන් CH බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන මේ කාබන් දෙසට ඇදෙනවා මේ කාබන් මත තියෙන ඉලෙක්ට්‍රෝන නැත්නම් මේ බන්ධනේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ඇදෙනවා මේ ප්‍රබලයක් අදිනකොට අනිත් තුන් එක මේ පැත්තට ඇදලා යනවනේ දැන් කාබන් දී මේ තරගයකට හිතන්නේ දැන් මං වගේ 10 දෙනෙකුයි අනිත් පැත්තේ නෝ තව කෙට්ටු ළමයි 10 දෙනෙක් කාබන් දී තරගය අපි ඇද්දොත් මොකෝ වෙන්නේ ඔක්කොම ටික අපේ පැත්තට එන මේ වගේ ප්‍රබලයක් අදිනකොට ඊට යාබදව තියෙන බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝනත් මේ පැත්තටම ඇදෙනවා මම පොඩ්ඩ විහිදුවල පෙන්නන්නම් මේ බලන්න දැන් මේ කියපු කතාව මම කියන්නේ දැන් මෙහෙම නෙමෙයි වෙන්නේ මේක අදිනකොට මේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන ඇදලා යන මේ පැත්තට. ඒතර මේ හයිඩ්‍රජන්ට ලැබෙනෝ දැන් හිතන්න හයිඩ්‍රජන් අහන කාබන් මොකෝච්චර අදින්නේ කියලා. නේ එහෙම අහන හයිඩ්‍රජන් අහන මොකද කාබන් කොහොම අදින්නේ ඉස්සෙල්ලා අපි බැඳි සමසමෝ තියාගනිමු කියලා නේද? දැන් මොකද කොහොම අදින්නේ කියලා අහන. ඉතින් මේ කාබන් අනේ මම නම් නෙමෙයි මෙන්න මේ ඉහා පැත්තේ යෝදේ අදින්නේ මම නෙමෙයි. ඉතින් මෙයා ඇති විශ්වාස කරන්නේ නැහැ. මේකට තමුසු බුරු කියන තු ඉන්නෝ. ඈ එහෙම කියලා ළමයි මෙයා දැන් මෙයාට දැන් හිතෙනවා මේක අදිනෝ වැඩි මෙයාට හිතෙනවා මෙයාගෙන් අයින් වෙලා යන. ඉතින් ඒ වගේ වෙලාවකට ඒ කියන්නේ මෙයාට හිතෙනවා කවුරු විදියට හැසිරෙන්නද? ඒක ප්ලස් විදියට හැසිරෙන්න හිතෙනවා. ඒ කියන්නේ මේක කැඩුනොත් මේ ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතන තියෙනවා. හයිඩ්‍රජන් එක ඉලෙක්ට්‍රෝනයක් කාබන් අනිත් එක. මේ දෙකම කාබන් තියාගන්නේ කියලා මෙයාට H+ විදියට යන්න හිතෙනවා. ඒතකොට එයාට මොන ගුණ ලැබිලද? H+ කියන්නේ අම්ල. අන්න ආම්ලික ධාතියක් ලැබිලා. ඉතින් ළමයි ඒ නිසා අපි කියනවා මේ ඇල්ෆා හයිඩ්‍රජන් වලට තියෙනවා මොකද්ද සුළු ආම්ලිකතාවයක්. ඉතින් ඒ හින්දා මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ වුණ බස්මයක් දැම්මොත් අන්න දැන් හිතිච්ච දේ කරලා යනෝ මේ H මොකද කරන්නේ? ඔන්න H+ ලබා ගන්න දැන් OH- බස්මය ඇවිල්ලා අන්න මෙයා කියනවා දැන් මම ඉවසන්නේ කාබන් උඹම තියාගනින් කියලා අන්න මේ බන්ධන ඉතිරි ඉලෙක්ට්‍රෝන දෙක කාබන්ට දීලා මෙයා H+ විදියට අයින් වෙනවා. ඒ ප්ලස් මොකද කරන්නේ මේ OH මයිනස් ඉසින් ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා ඔක්සිජන්ට සෙට් කර ගන්නවා ළමයි. එතකොට ඔන්න ඔය විදිහට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. පැහැදිලිද? එහෙනම් මෙන්නම පෙන්නන්නම් ලැබෙන ඵලය. කෙලින්ම අපි CH2 මෙතන CH2 මයිනස් වෙනවා මේක ඊට සැල්ඩිහයිඩ් කොටස ධන ජලය. මම මේ OH මයිනස් කර ගන්න ඔන්න ඔහොම තමයි මුල් ප්‍රතික්‍රියාව වෙන්නේ ළමයි. දැන් මෙයාට හැසිරෙන්න පුළුවන් කවුරු විදියටද මෙයාට හැසිරෙන්න පුළුවන් ධනට ආස කෙනෙක් මෙයා ධනට ආස කෙනෙක් ධනකාමී නෂ්ටිකාමී කෙනෙක් නියුක්ලියෝ පයිලට් කියලා අපි මෙයාව හඳුන්වනවා මෙහෙම කැඩිච්ච නැති ඇල්ෆා හයිඩ්‍රජන් ගැලවිච්ච නැති හොඳම ඇල්ඩිහයිඩයක් හොඳ ඇල්ඩිහයිඩ එයාට මුකුත් තාම කැඩිලා නැති කෙනෙක් හරි හොඳ ඇල්ඩිහයිඩයක් ඔන්න එයාව දකිනෝ එයාගෙන්ම හැදිච්ච මේ ඍණ කෙනා නියුක්ලියෝ පයිලට් හරි මෙයාදි බය නැහැ මෙයා කියනවා ඔයා මේ අපේ වගේ එකක් නේ මම වගේ එකක් නේ කියලා කිව්වට මෙයා කියනවා නෑ නෑ මම දැන් වෙනස් මම දැන් හරි ආසයි මොන තැන් වලටද ධන තැන් වලට කියලා අන්න එක සැරේටම මෙයාට කියනවා කොපෙන්නන්න ඔයාගේ ධන තැන් ඉතින් මොකද කරන්නේ යා ඩෙල්ටා ඍණ ඩෙල්ටා ධන වෙලා ඉස්සෙල්ලාම විද්‍යුත්තා වෙනසක් තියෙනවනේ ළමයි අන්න මෙයා දැන් කියනෝනේ පෙන්නන්න ධන තැන කියලා මෙයාත් ඉතින් ආස වෙලා ඔන්න ධන තැන පෙන්නන ඒ පැත්තට බන්ධනේ කැඩෙනවා. ඒතර මේ කාබන් ධන වෙනෝ මේ ධන කාබන්ට ඔන්නෝම එකසරේ ඉවර දීලා මේ කොටස සම්බන්ධ වෙනවා. නියුක්ලියෝපිලික ප්‍රහාරයක් කියලා අපි මේක කියන්න පුළුවන්. එතන ඍණ වෙනෝ මෙන්න H එක යට දාන්න මේ කෑල්ල ළමයි ඔන්න සෙට් වුණා. දැන් මොකද වෙන්නේ? මේ හැදෙන ඍණ කෙනා මේ හැදෙන ඍණ කෙනා අර කලින් මතකද ජලයේ හැදුණා අන්න ජලයේ තියෙන මොකක් ලබා ගන්නවද H+ එක ලබා ගන්නවා මේක ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් වුණාම මේ H+ ගලවන්න පුළුවන් ඒ H+ එක ලබා ගන්නවා මේ ඕරින මගින් එතකොට හැදෙනවා CH3 CH
OH CH2 ඔන්න ඔහොම ඵලයක් පැහැදිලිද ළමයි ධන OH- ඒ නිසා මේ OH- මෙතන හැසිරලා තියෙන කවුරු විදියටද උත්ප්‍රේරකයක් විදියට OH- ආරම්භෙදිත් ඉන්නව ළමයි අවසානෙදිත් හැදෙනවා ඒ නිසා යා උත්ප්‍රේරකයක් බස්ම වගේ තමයි මේ මේකට කියන්නේ මේ මොකද්ද සංගණ ප්‍රතික්‍රියාව. એટલે මේ බස්ම මගින් තමයි මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ. පැහැදිලිද? මේව සංගණ ප්‍රතික්‍රියා. මේ සංගණ ඵල ඉතා පහසුවෙන් විජලනයක් වෙනවා. මේකට තනුකාම්ලයක් දාලා රත් කරත් ළමයි මේ OH එක මෙතන H එකත් එක්ක ගැළවිලා මෙහෙම ඵලයකට ලබා දෙනවා. මේක අපිට කියනවා මේ ඇල්ඩෝල් ආකාරයේ සංගණනයක් කියලා මේක අපිට හඳුන්වන්න පුළුවන්. ඇල්ඩෝල් ආකාරයේ සංගණනයක්. ඔන්නම සමස්ත